ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම 2024 වර්ෂයේ ආරම්භ වෙන්නේ ලෝකයේ පැවති යුද්ධමය තත්ත්වයන් වෙනක් මාවතකට යොමු කරමින්. ඔබ දන්නවා මෙතෙක් ප්‍රධාන වශයෙන් යුද්ධමය තත්ත්වයන් පැවතුනේ රුසියාව සහ යුක්‍රේනය අතර, ඒ වගේම ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර. නමුත් යෙමනේ හූදි කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයේ විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කරා. ඊට ප්‍රතිචාර විදියට එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් හෝදි කැරලිකරුවන්ටත් ප්‍රතිප්‍රහාර එල්ල කරා. නමුත් අද වෙද්දි මේ කිසිම යුද්ධයකට ඍජු සම්බන්ධයක් නොමැති අලුත් යුද්ධයක් වාර්තා වෙනවා. ඇතරම් මේ ප්‍රහාරය එල්ල කරන්නේ තුර්කිය විසින්. තුර්කිය කියන්නේ යුද්ධමය වශයෙන් කලාපයේ ඉන්න ඉතාමත්ම බලවතෙක්. ඔවුන් ග්ලෝබල් පවර් රෑන්ක් එකේ රැඳී සිටින්නේ ඊශ්‍රායලය සහ ඉරානයටත් වඩා ඉදිරියෙන්. ඉතින් ඔවුන් මේ ප්‍රහාරය එල්ල කරන්නේ සිරියාවේ සහ ඉරාකයේ සිටින කුර්දි සටන්කාමීන්ට එරෙහිව. ඇතරම ඉරාකයේ තුල පවතිනවා අර්ධ ස්වයං පරිපාලන කලාපයක් කුර්දිස්ථානය කියලා. නමුත් කුර්දි ජාතිකයන් ප්‍රකාශයට පත් කරලා තියෙන ඔවුන්ගේ රටට අයත් වෙනවා තුර්කිය, ඉරාකය, ඉරානය සහ සිරියාවේ කොටස්. මේ තත්ත්වය මත අතීතයේ සිටම තුර්කිය සහ කුර්දිස්ථානය අතර ගැටුම් පැවතුණා. නමුත් පසුගිය කාලය තුළ දෙපාර්ශවය අතර ලොකු ලොකු ගැටුම් වාර්තා වුණේ නැහැ. ප්‍රධාන වශයෙන් තුර්කිය විසින් ත්‍රස්තවාදී සංවිධාන කියලා හඳුන්වනවා PKK සහ YPG කියන සංවිධාන දෙකම. ඇතරම් මොකද්ද මේ PKK සහ YPG කියන්නේ? මේ අතරින් PKK කියන්නේ කුර්දිස්ථාන් කම්කරු පක්ෂය. ඒ වගේම YPG කියන්නේ මහජන ආරක්ෂණ ඒකකය. ඉතින් ඔබ දන්නව ඇති මීට කාලයකට කලින් මේ කලාපයම වෙලාගෙන හිටියා ඉතාමත්ම දරුණු ත්‍රස්තවාදයක් විදියට තුර්කිය විසින් ඊයේ දිනේම ඉතාමත්ම දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් කුර්දිස්ථානයට එල්ල කරනවා. එම ප්‍රහාරවලින් ඔවුන්ගේ බංකර්, නවාතැන්, ගුහා සහ තෙල් සැපයුම් 29ක් විනාශ කළ බව තුර්කිය පවසනවා. කෙසේ වෙතත් තුර්කිය විසින් මේ ප්‍රහාර එල්ල කරන්නේ එක්සත් ජනපදයේ සහයෝගය ලබන කණ්ඩායමකට. එම ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ තවමත් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ. ප්‍රහාරයෙන් අනතුරුව තුර්කි ජනාධිපති තයිප් එර්ඩොගන් කියා සිටියේ මෙම ත්‍රස්තවාදී කණ්ඩායම අවසන් වන තෙක්ම ප්‍රහාර එල්ල කරන බවයි. ඒ වගේම ඉරාක රජය විසින් තුර්කියන් ඉල්ලීමක් කරලා තියෙනවා ඉරාකයේ තුල පවතින තුර්කි හමුදා කඳවුරු ඉවත් කරගන්නා ලෙස. නමුත් තුර්කි ජනාධිපති තයිප් එර්ඩොගන් පවසන්නේ මෙහෙයුම අවසන් වන තෙක්ම තම හමුදාවන් ඉරාකයේ තුල රැඳී සිටින බවයි.